සමනින් විවාහ සම්බන්ධයෙන් මේක ලැජ්ජ වෙලා හංගගෙන කතා කරන්න ඕන දෙයක් නෙමෙයි විවෘත වේදිකාවක සාමාන්‍ය විදිහට කතා කළ යුතු මාතෘකාවක් කියලා අපි විශ්වාස කරනවා. එතෙන් අපි දුරකථන මතුමක් ලබා ගත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී රීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත මහතාට. අයිබෝන් සුබදාසනක් ඔබතුමාට. දරුවන්ට තියෙන අයිතිවාසිකම් සම්පූර්ණයෙන් මේ 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 සංශෝධන තුළින් ඉවත් වෙනවා. දරුවෝ අනාරක්ෂිත වෙනවා. සමහර අවස්ථාවල අපේ රටේ සංස්කෘතිය ඔය කියන කාරණා එක මේ මේක නීත්‍යානුකූල කරනවා වගේ කාරණා ගණනාවක් කිව්වා විවාහ වෙන්න අවසර දෙනවා අපේ පවුලට ප්‍රශ්නයක්. දැන් මේ කාරණේ තුළ සිද්ධ වෙන්නේ මේ අයට අහිංසක මිනිසුන් මේ රටේ තවත් අහිංසක සමාජයේ ඉන්න මිනිස්සු කොට්ටාසයකට මේ අපරාධ කරණය කිරීම කාරණය ඉවත් කිරීම කොමනයි සිද්ධ එයට සාධාරණව ආඩම්බරයෙන් ජීවත් වෙ හැකියාව තියෙනවා. ඒ අය මනුෂ්‍ය කොට්ටාසයක්. ඒ කාරණය තමයි අපි කරන්නේ. අද බොහොම සතුරු වෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් මේ බොහොම පුරාණ කාලේ ඉඳලා මේක වරදක් කියලා තමයි දැක්කේ. සමහර ලාවට මිනිස්සු දැන් බයිබමයි ගිහිල්ලා දුරපත් විශේෂ කියලා අපි අපිට හදිසි අවශ්‍යතාවට අපි දෙන්න කාමරයක් අරගෙන අද අපි කාමරය ෂෙයා කරගන්න මතක් කඩාවත්ත පොලිසිය කෙනෙකුට පුළුවන් අපි මේ පරපතල අපරාධයක් කරනවා අපි අත්හරිනු ගන්න හොයා බැලිලක් නැහැ. හොයා බලන ආකාරයත් මෙච්චර මේ රටේ මෙච්චර කාලයක් තුල මේ කිසිම ක්‍රමවේදයක් තිබ්බ දෙයක් නෙමෙයි. ප්‍රධානම භූමිකාව තියෙන්නේ මං හිතන්නේ මේ කාර්ය සම්බන්ධයෙන් දිගටම සමාජය තුළ සමාජ සම්මුතිය තුළ බොහොමයක් දෙනෙක් ප්‍රකාශ කරලා තියෙනවා මේක නිර්අපරාධීකරණය සම්බන්ධයෙන් අපි ලංකාවේ සමාජයේ 72%ක් ජනතාව නිරපරාධ කරණය සම්බන්ධයෙන් අපිට ගැටලුවක් නෑ. මේ අය සමාජ කොටසක් කියලා එයා පෙන්නුම් කරනවා. එතකොට මේ දැන් ඉතිරි කොටස තමයි මේක විවාහදායක සම්මත වෙන්නේ. දැන් මේ අදාළ සිස්ටම් කරු ඉල්ලතිලා කිව්ව අභූත චෝදනා එක්ක මේක සමාජගත කරනවා එක්කම ශ්‍රේෂ්ඨාධිකරණ ඉල්ලතිලා මේ කාරණා පෙන්නුම් කරලා මෙය ආර්ථික අවස්ථාවට අනුකූල නොවන බව මේ සම්මත කරවන තුනෙන් දෙකක විශේෂ බහුතරයක් හා ජනරල් විචාරණයක අවශ්‍යතාවයක් තමයි ඇයි ඉල්ල තිබ්බේ. ඉතින් ඇතම ශ්‍රේෂ්ඨාධිකරණ ඉතාමත් නිවැරදි තීරුවක් ලබා දෙලා තියෙනවා. මේ කිසිම කාරණයක් සම්බන්ධයෙන් ඔය විදිහට දරුවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් මේ සංශෝධනය තුළ දරුවගේ අයිතිවාසිකම් අබ්බමල් රේඩුවක අඩු වෙලා නැහැ දරුවන් සංග්‍රහය තුළ. ඒකම ඔය කියන ආකාරයේ කාරණ ඔප්පු කරන්න නඩුව පුරාවටම එයාට හැකියාවක් වෙලා නැහැ. ඔය කියන්නේ පාර්ලිමේන්තුවේ එදා සහභාගී වන මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් මේක අපිට සම්මත කරන්න පුළුවන් වෙනවා.
සරල බහුතරය. සරල බහුතරය කියන්නේ පාර්ලිමේන්තුවේ සාමාන්‍ය ඉරිදා සහභාගී වෙන මේ ඒ නීති තුත් ඒ අදාළ ලෙජිස්ලේෂන් ප්‍රොසෙස් එකේ සහභාගී වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බහුතරයකින් මෙය සම්මත කිරීමේ හැකියාව තියෙනවා.